අයිබවන් වලට සුබ දවසක්. කුසලා සිම්පල් ලයිෆ් මගේ YouTube channel එකෙන් ඔයාලට අද මම ගොඩාක් රස කෑමක් තමයි හදන විදිහ කරන්න යන්නේ. ඉතින් මම ගිය සැරේ වීඩියෝ එකෙන් කෝවක් අකුල සලාදයක් හැදුවා සීනි අඩු වෙන්න කියලා. ඉතින් ඒ වගේ දෙයක් සතියකට සැරයක් කනකොට මේ වගේ කෑමක් කෑවට බය වෙන දෙයක් නැහැ. ඔයාලගේ ශරීරයේ සීනි අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක් පැන් රස කෑමක්. දියවැඩියාව තියෙන අය සීනියගේ වැඩි අය මේක කන්න එපා. ඉතින් වටලප්පන් එකක් හදන්න යන්නේ ටිකක් වෙනස් විදිහට රයිස් කරකේ. අපි යමු දැන් මේක හදන විදිය බලන්න. මෙතන මම අරන් තියෙනවා පොල් කිරි. ඒ කියන්නේ හොඳට උකු පොල් කිරි මිලිලීටර් 500ක්. ඒ කියන්නේ බ්ලෙන්ඩර් කරලා ඉස්සෙල්ලාම ගත්ත කිරි ටික පොල් ගෙඩියක් විතර ගාලා ඊට පස්සේ බිත්තර පහක් අරන් තියෙනවා. හකුරු ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. හකුරු මම අරගත්ත කිතුල් හකුරු. ඔයාලට තියෙන හකුරු වර්ගයක් ගන්න ටිකක් පිරිසිදු හකුරු එකක් බලලා. ඉතින් මම කියවනේ මේක ටිකක් වෙනස් විදිහට හදන්න කියලා. මම සීනි ටිකක් කැරමල් කරගන්නයි යන්නේ. සීනි මේස හැඳි දෙකක් මේ විදිහට පෑන් එක රත් වෙන්න තියලා දයාගත්තා. ඉතින් මට හිතෙනවා මේ හකුරු වල පාටට වඩා ටිකක් පාට ගන්න ඕනි කියලා. ඒකයි සීන් ටිකක් කැරමල් කරගන්න යන්නේ. මේ විදිහට කැරමල් කරගන්න. ඉතින් මම මීට කලින් වීඩියෝ එකක් කළා වලට හකුරු නැතුව වටලප්පන් හදාගන්න විදිය සීනි වලින්. ඉතින් මම ඒක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න ලින්ක් එක ඔයාලට අවශ්‍ය නම් බලන්න. ඒ වගේම තමයි මම ඉදිරි වීඩියෝ එකකින් ඔයාලට බිත්තර නැතුව වටලප්පන් හදාගන්න විදියත් කියලා දෙනවා වෙජිටේරියන් අයට. මේ විදිහට දුඹුරු පාට වෙනකොට මම වතුර ටිකක් එකතු කරගත්තා. එකතු කරලා මේ විදිහට කලවම් කරලා මේක කැරමල් එක හදාගන්න. ඊට පස්සේ කිරි ටික තමයි මම මේ එකතු කරන්නේ. කිරි ටික එකතු කරලා ඒකටම හකුරු ටිකත් එකතු කරනවා. දැන් හොඳට මේක මිශ්‍ර කරගන්න. චුට්ටක් වෙලා මේ විදිහට තියලා මේ කිරි ටික උතුරනකොට හකුරු ටික නිකම්ම දිය වෙනවා. ඒ වෙනකම් මේක ලිපේ තියලා උණු කරගන්න. ඉතින් ඒ විදිහට දිය කරලා හකුරු ටික හොඳට දිය වුණාට පස්සේ ලිප ඔෆ් කරලා මම ඒක නිවෙන්න තියුවා. ඊට පස්සේ අපි මේ වටලප්පන් එක හදන භාජනය තමයි සකස් කරගන්න යන්නේ. මම තෙල් චුට්ටක් ගාලා මේ විදිහට වටේට තවර ගත්තා. මොකද අපිට අනිත් පැත්ත හරව ගන්න පුළුවන් එහෙම වුණාම. ඊට පස්සේ බිත්තර ටික මම එකින් එක කඩලා මේ විදිහට දාගන්නවා. ඉතින් මම පහුගිය සීනි වලින් හදපු වටලප්පේ මේදිත් කියලා දුන්නා මේ බිත්තර වල පුංචි සිවියක් තියෙනවා. ඒක අයින් කරන්න ඕනේ නැත්නම් බිත්තර දුර්ගන්ධය එනවා කියලා. ඉතින් අද මම මේක කරේ නැහැ. පෙරලා ගත්තාම හරි ඒක. නැත්නම් ඒක කරන්න ගියාම ගොඩක් වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මේක කේක් වලට වගේ නම් බීට් කරන්න එපා. සාමාන්‍යයෙන් මේ විදිහට කලවම් කරලා ගත්තාම ඇති වටලප්පන් වලට බීට් කරන්න ඕන නැහැ. මේ විදිහට කලවම් කරලා මම අර හකුරු කිරි මිශ්‍රණය මේකටම දාගන්නවා. හොඳට මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. බිත්තර වලට මේක දාද්දී අකුරු කිරි මිශ්‍රණය හොඳටම නිවිලා තියෙන්න ඕන ඇල් වතුර වගේ. දාලා මේ විදිහට තව ටිකක් මිශ්‍ර කරගන්න. ඔයාලට මේ වගේ වික්ස් එකක් නැත්තම් ගැරුප්පුවක් ගන්න, එහෙම නැත්තම් හැන්දකින් උනත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ලුණු තේ හැඳි කාලක් විතර දාගත්තේ මම. දාලා මේක හොඳට මිශ්‍ර කරගන්න දැන්. ඊට පස්සේ මම වැනිලා තේ හැඳක් විතරක් දාගන්නවා. ඔයාලට තියෙනවා නම් දාගන්න ප්‍රශ්නයක් නැහැ. ඒක අවශ්‍යම නැහැ. ඊට පස්සේ හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේක පෙරා ගන්න ඕනේ අපි. හකුරු වල මොන හරි රොඩු තියෙනවා නම් බිත්තර වල තියෙන ඒ පිළිගඳ එහෙම යනවා මේ විදිහට පෙරා ගත්තම. නැත්තම් වටලප්පම් කපුවාම කාලා වතුර බිව්වම කොප්පෙත් බිත්තර දුර්ගන්ධය එනවා. ඔයාලට අත්දැකීම් ඇති. ඉතින් මෙහෙම පෙරා ගත්තාම මේක හැන්දෙන් තද කරලා දාන්න යන්න එපා. පෙරණ හරිය ඇති. ඊට පස්සේ අයින් කරගන්න. මම මේ දාගන්න එනසාර කරල් 3-4ක් පොත් අයින් කරලා ඇට විතරක් කුඩු කරගෙන ඊට පස්සේ ඒකත් හොඳට මේ විදිහට මිශ්‍ර කරගන්න. ඉතින් දැන් හරි මම සූදානම් කරගත්ත තැටියට දාගන්නවා දැන් මේ කේක් තැටියක්. කිලෝ එකක් විතර, කිලෝ එකක කේක් හැදෙන කේක් තැටියක්. ඉතින් ඊට පස්සේ මම රයිස් කුකර් එකේ වතුර ටිකක් උතුරන්න තිව්වා. ඒක දැන් බාගෙට උතුරගෙන එනකොට තමයි මම මේක තියාගන්නේ. ඉතින් කෙසෙල් කොලයකින් තමයි මම ආවරණය කරගත්තේ. ආවරණය කරගන්න ඕන, මොකද නැත්තම් ජල වාෂ්ප වැටිලා වටලප්පන් එක වතුර වෙනවා. ඊට පස්සේ තව පියනකිනුත් වැහුවා මම. ඉතින් ඒ විදිහට කරගන්න වලට ඇල්මිනියම් ෆොයිල් එකක් තියෙනවා නම් ඒ ෆොයිල් එකකින් වහගන්න. මට ඇල්මිනියම් ෆොයිල් ඉවර වෙලා හින්දා මම කෙසෙල් කොලයක් තමයි ගත්තේ. ඉතින් ටිකක් වෙලා ගිහින් බලන්න. මේක මට හැදෙන්න ගියා විනාඩි 50ක් විතර. ඉතින් මේ විදිහට ඉරටුවක් හරි මේ විදිහට ටූත්පික් එකක් හරි දාලා බලනකොට ඔයාලගේ ඒකේ තැවරෙන්නේ නැතුව
තියෙනවනම් මේක තැම්බිලා. ඊට පස්සේ මම එහෙමම ටිකක් වහලා තියලා රයිස් කුකර එක ඔෆ් කරා. දැන් නිවුනට පස්සේ තමයි මේ තියෙන්නේ. ඉතින් ලස්සනට හැදිලා තියෙනවා. මම අයින් කරේ නෑ රයිස් කුකර එකෙන්. ඒක එහෙමම තියුවා නිවෙනකම්ම. ඉතින් එතකොට තමයි මේ විදිහට හැදිලා තිබුණේ. ඉතින් දැන් අපිට මේක අනිත් පැත්ත හරවලා බලන්න පුළුවන්. මම පිඟානක් අරගෙන මේක අනිත් පැත්ත හරවගත්තා. ඔන්න බලන්න අපේ වටලප්පන් එක ගානට හැදිලා තියෙනවා නියම විදිහට. ඉතින් අද කාලේ ගෑස් ප්‍රශ්න නිසා වටලප්පන් එකක් ස්ටීම් කරගන්න ටිකක් අමාරුයි. මේ විදිහට රයිස් කුකරයක් තියෙනවා නම් ඉක්මනින්ම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මම කජු ටිකක් තියලා මේක ලස්සන කරගන්නවා. ඒ වගේම කජු ටිකක් තව මම කුඩා කෑලි වලට කඩාගත්ත කොටලා ඒකත් මේ විදිහට උඩින් දාගන්නවා ලස්සන වෙන්න. ඉතින් ඔයාලට මේක හදලා බලන්න පුළුවන්. ඉතාමත්ම රසවත්. ඒ වගේම අලංකාර පුඩින් එකක් වටලප්පන් කියන්නේ. ඉතින් මම පොඩ්ඩක් මේ විදිහට අරගෙන පෙන්නන්නම් ඔයාලට නියම විදිහට වටලප්පන් එක හැදිලා තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් බලලා ලයික් එකක් දාලා අදහසක් ලියන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඉතින් නැවත මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්. නිරෝගී දිවියක් ඔයාලා ඔක්කොටම.